භාවිතය බහලිකතයි ඔය වචනතුරු හොඳදට මත තියාගන්. ආසේවතාය භාවිතාය බහුලිකතයි ඔය වචනටි කඔබට වැටහෙන් නැත්නා. ඔ මොක්දකිවේ ආසේවිතා කියන ඇසුරු කරන්න. භාවිතාය බහුලිකතයි බහල වසින් ඇසු කරන්න භාවිත කරන්න මේ ධර්මී. නිරන්තන මේ ධර්මය ඇසුර කරන්න නින්තධර්මය භාවිතරන්න මඟ ජීතය ඇතුළේ පුළුවන් තරම්. පුළුවන් තරම් මංගෙවක අය ගිහිසා පැවිදි කියලා වෙනසතින ඔන්න එතන ොකද. ගිහිියන්ට පුළුවන්කමන්න එහ මුළු දවසම ඒ ධර්මය උදිසා කැප කර. තමු පැවිදන්ට ඇත භික්ෂු භික්ෂුන් ට පුළුවන්කම තියෙනවා. එතනයි වෙනස තියෙන්. නැත්තම් මේ ධර්මයේ භාවිතා කිරීමට සක් නෑ. භාවිතා කරන්න තියන කාලය අවකාශය භික්ෂුන්ට වැඩි. ගිහියන්ට අඩුයි. නැතුවූ ධර්මය දේ‍යාකාරණය අගාරික අනගාරික එක කියන්න බණ දෙකක් කියන එක නෙවෙයි. තැන් දෙක න්ද ධාකාරක මගවට වෙලා . පට පුලුව ද නගෙට ලයිදල රෑවෙනක ධර්මිය කරන ඔබ පුුවන්දහෙම ඔබ ැකී රක්ෂ කරන්නවවා දර්මමාල්ු නඩත්තු කරන්නදෝන් අනික ජීවිතය අනිි ප්‍රශ්නෝට උත්තර ොයන්ඩෝ දහස ප්‍ර්නෝට උත්තර හයහොයි ඔබ වමග වන්න කොට මග වැඩින්නේ හරියට එකතම ඇත්ත කතාව ගොදහෙම වඩන්න බෑමි මාර්ගයහිෙම මේක දිගටම කරන්න ඕනක කාීවිතයි භවිතතායි බහලිකතා අනුටිතයි වත්තු කතා යානිකත පරිචිතයි සුමමාරද්ධාය කියන ඒ වචන රාසික හ හස න හ ගැරු ර්ය ක දැන් ද හැමෝට මකද ට ස මන්ගම දරල මති කියලා. නමුත් මනසනමති මාරය කියන මොකක් ඒ ඒ තැන ටඉන්න්න දෙන්න තුේකන දැන් ආස ත හ හොලි න්ට දෙන්න මත කරන්න වන පයිට දන අල්ලගන්න ඉට වසේ ඉරසොන් යන වේ මොකක්හරිය හොය අන්ට. මේ ආශස්වාදයේ ආදිනව කාම ආදිනව ප්‍රේමේ ආදිනව මේ පංචු පාලන්කන්ද ආදින නුවනින් දැකල නිස්සරණය වෙනති අවස්ථාවයි කාලය වෙනදකට වැය කරනු. එ ධර්මය අිධර්මය හොයන්ඩියයනු. ඇතම් සුවි පට්ාන විග්‍රහ කරණඩ යන නත සවිසි පට්ානේ පරිිවර්තනය කර්ඩියයන. ඔන්න කරනවැඩ. සුවිසි පටානය පරිවර්තනය කරඩයනු. ඒ හොයි හැබැයි ඉස්සල කරන්න් ඕන කෙලෙස් නිවා ගන්න එකයි. හත්තු වනාට පසි පුලුවන් ව වගේ මහා ගැඹුර වැට කරන්න එතකං අපට පුළුවන්කම තියෙනෙ තමන්ගේ ධර්මාබෝධය තුළලිදගෙන ඒ ධර්මී භාවිතරනක ඔන්නයි පොයින්ට්ක ේරම් ගත් නැත්තං කොච්චර නහුවත් ප්‍රයෝජනයක්ල් ලැබින්නේ නැත විශාකාසිිගේ කොච්චර බනැහවාද කල්පනාගල බණන්ට විශාකා සිටිදිය කොච්චර නහරද වද. අවුරදු හයිදගේ බනැහවයි. අවරදු හයදි සෝවාන්ගුණි අවුරුදු හයදි සෝවාන් කියලා ඇය. දරුමල්ල දා දාහතරකගේ මවක් වෙලා දුවල හතයි පුතාල හතයි දරුව දාහතර දෙනෙගේ අම්ම කෙනෙකුත් වෙලා ඊටවස්සේ දරුපුරු මිනිපිරියන් අසූ අසූවක මි මිතණියකුත්වෙලා එච්චර කාලයක් ජීවත්ව බොහෝකාලයක් ජීවත් වුණා එතකොට බොහෝ කාලයක් ජීත වන රාමිට වෙල්ල බනැහුවපුූර්ුවරාමිට වෙල බනැහුව තමන්ගේ නිවසරත් භාගතුන් වහසේ වඩම්බල බනැහුව ොක්නොක්කාරී බණැහවා නොමුත් පෝ විශාකා සිටිදේවගේ ්‍රාගදේශ මොහොමමාත්‍රයක්වත් එ එහාට ගෙවුනද ගෙවුන් නෑන කොච්චර බනයහවා දැයි කොච්ච සිල්ල රන්තිය නොද විසාකා උපෝසත කිය සූත්‍රයම තියෙන. එක තියෙන්නේ දවසක් විසාකා සිටිදේවී අස්ටාංගපෝසත සීලේ සමාතන් වල හිටපු දවසක භාගතු නාස දේශනා කරපු සූත්‍රයක්කයක ඇයවෙනුවේ අස්ටාංග පෝසත සීලේ තියෙන නිසාස දක්ලයි දේශනාව කරන්නේ විසාාකා උපෝසත සීලෙ විසාක උපසත සෝත්‍රයේ කියලා. ඉතින් එතකොට ඇ කොච්චර පනැහුවර ඇ කොච්චර බණහල තියනවාද කොච් ඔන්රන්න සත්‍රදේශනාව විසා සිට දේවන දේශකර ධර්ම දශනොන්තරන් යන හැයි කොච්චර නැහුවත් මාර්ග වැඩුන් නැනයිඒ භාවිත කලිනේ ඇ භාවිත කලිනේ ඇයට ඒක භාවිත කරන්න බැරිවුණේ ඇගවර්දක් නිසා නෙවෙයි කර්මාවරණයක් ඉදිල තිබුණා විසාකා සිටි දේවිය ම අපගේ අසිරිමත් වූ භාගතුන් හන්සේගේ අ අග්‍ර දායිකාවෙන්නේ ඇ අග්‍ර දායිකාවෙන්න නම් ඇය අරසුවන් පලෙන් හ පැත්තට ගිල්ලා ඇයටයි වැඩේ කරන්න හැමකද බවබෝගය ඇසිතුු සැපම්පත් පිහරණය කරන ගෙනක් පෙන් ඩෝන ඒ දායිකත්වය ලබන්නට ධනී නැතිකනෙට දායිකැවෙඩ බෑනි රෘපස්තාායකෙක් වන්න පුළුවන් දායිකැ වෙන්න බෑ දායක ගෙන භාගතුන්හසේ තුළ ආරමහා සංගරත්තයට සිව්පසිෙන් සලකන්න පුළුවන් ජාතික කෙනෙක් වෙන්න ඕන ධනේ තිය. ති එතකොට සාකා සිටුදේවිය සිටුවරිය ඇයට සිු භාාව ඉක්මුව ලගියොත් ඇයටත් සිද්ධ වෙනවා කලේසකකාම අස්තුකාම සිරිච්චගමක් අර ගුල ජීවිතය අසාරයයි කෙළ අත්හළ දා කැවිද්දටයෙන්. එහෙම ඔත් එහෙම ඇත් අනිවාරං ්‍රහත්වෙනවා නමුත් එතෙන්ටෙන් බැරි වුණියයි කාර්මාවරණයක් එදලති වුණ භාගදුන් වහන්සේගේ අග්‍රදාායිකා වසයෙන්. එනිසා ඇතත් ඉක්මුවන බෑ සෝවාම්පල ක්මල ගියො ඒ ස දාග ග ව සහට වැඩන ොට විරති චෛතිසික පහල වෙනවත්ත එක්කම උපබෝග පරිබෝග වස්තුන් කෙරෙහිතිෙන චදරගේ දුරුවෙල හිෙේවත්තරවා ඒ අත්හල දාන මනසින් ඉඩසසිව වැඩන්නේ ලක සම්මධේ වල් දරවල් යානවාහන වත්තු පිට කඩගන කිිම දගාවක් නැ ඉතින් එදකොටමකට වෙන්නේ අන්නරර ප්‍රේකම ස්තුම සන්සිදන කියන මටමටාව හාම. එදකොටේ වගේෙනෙ ධනය පරිහරණය කරම ධන රැස් කරමින් කටයුතු කරඩ යන්නේ. පහරන කරන ලා රැස් කරඩ යන්නේ න ෙරතින චන්දරාගයක් දුර වෙලාී. එතකට මොකද වෙන්නේ ඒ වගේගෙනෙ එට බැහැ සිටු ජීවිතයක් අත කර. එහමුණ තෑයට බැහැ අර සංසාරය ප්‍රාථනාවටනකූල වහගවතුන් වහන්ස ඇතුළු ආරුමහාහ සංගරත්වයට දන්දෙන්න. එනිසා ඒ සීීමාව ඉක්මෝ වලගේිය නැහැ කර්මයෙන් ප්‍රන්ධවලතිබුණ නැව සෝවාම් පලින් හැපැත යන්න බැරිවිහි. එනිසා මොකද වුණේ කොච්තර බන හවුවත් ඇය මග වැඩුවනෑ මොකද කර්මාවරණය දෙ තිබිචනිසාම ඇයට ගවඩන්ඩ ඉත පහල වනේම නෑ. කොයි මලාගත් අහපු ධර්මය භාවිත කරන්න ජීවිතය ඇතුළේ මඟවැඩුන් අවස්ථාවක් අයට ආවෙන් කමින් වලක් කල තිබන නැත්තංර මිනිිපිිය මැරිච්චවෙලා භාගතුන් හස ට්‍රය ධර්මය දේශ කරන්න ඕන දායායට. ඇයි බව දන්න තිකෙන නිද. ඇතඒ සීපත් කල දෙන්න සිද්දුවන්ියයි ඒ වෙලාවේ සෝකයෙන් හඩමින් වැලපිමින් හිටියේ මිනි පිරිය ගැ සාකච්ජා කරමින්. මිනිපිරිය ගැන කියමින්. ට සෝවාන්ගෙනෙක්ම එ ඇයට ධර්මය නැවද මතු කළ දෙන්න සිද්ධ උුණියයයි ඇය ධර්මය කොච්චර ඇහුවත් එක සිහිපත් කරමින් ජීවතච කෙනෙක් නවී. එක ඒකට හේතුව එනම් ඔබ වුණත් විශාකසිට දවවා ගෙන ඉන්නේ. එක ඇනෙ බණටි ඇහවා ධර්මාබෝධය ලැබුණා නමුත් එයිම් පස්සේ හොඳට දරුමල්ලො දරම්මුණු පුරු මිනි පිරියෝ ඇසුරු කරමින් අර විශාකාසිට දේවිය ගැන සඳහනත් තියෙනවා පූර්ු ආරාමි හැදුවට පස්සේ ඇය තමන්ගේ දරුවෝටකයි දරුව මනපුර ඔක්කම පිරිවරාගෙන අර පූර්වාරාමි වට ගාථ කියමින්, කවි කියමින් අපපොලසන් නගමින් වටේට නටනට ගියා කියලා. සතුට දරාගන්න බැරුව එකෙන මහ සතුටකින්. තමන් මේ මහා විහාරකර්මාන්තයක් කළනි ඉඩවස්සේ සතුට වැඩිකමට ඇය අර විදිහයට ගීත ගායනා කරමින් කවිගායන කරමින්, පූර්වාරාමි වට තමන් දරමල් ොත්ත එක නට න ගා කිය ධර්ම සඳම ව. බලන්න ඇය ආශ්වාදනය කල ති නොහොදට ජීවිත. හැබැයි විසමාචාර පැත්තන සමාචාර පැත්ත දරුමල්ලව දා හතරකුත් හදාගෙන මුුණපුර මිනිි පිර අසුවක් ඇදෙනෙක හොඳ නැත්තා. එතකොට ඒ විදියට ජීවිතය හොඳට සුකපු බෝගිවැය කතකලා දුක්කින් දෙනෑ ධර්මයා බෝධ වුණනා කියල ධර්මයා බෝධදුනා කියෙන දක්කිින් නොකිනකද. එතකොට හැබැයිඒ තමන්ගේ ජීවිතය ධර්මය භාවිත කළී නෑ ඒ නිසා යටතන හැපත යන් පරන්න දැන් ඔබත් තින්න එතනද යා සිර දීවා ගේදබත්ති නි කර මුලි ධර්මය අබෝධ වනා හැබැ එතිින් හැ පැතර දරුමුණ පුරන් කෙරහි යෙන චන්දරාගේ ප්‍රමේය අතහැරගන්න බැරිමට්ටමක නිඳගැන ඔවුන් සමඟ විනෝධවමින් ඔවුන්ගේ ඔවුන්ගේ ඒ ජය ග්‍රහණයන් බුක්ති විඳමින් ඔවුන් ලෝකයේ යන ගමන ගැන අභිනන්ධනය කරමින් අභිනන්දති අභිවදති අජ්‍යෝසාය විට්ටති ර ක පැත්ත බන යග හන ින්දය කරනවා මේ අසාර ජරාමාරණ රැස් කරගන්න ක්‍රියාවලේ ගැෙන අසාර වූ ලෝකයේ ගැන සතු හල කන අබිනදය කරන ඒවා ලෝකඇත්තක ප්‍රකාශ කරනවා අපේ දරුව මෙහමයි මයි හෙම හිම දති වසේ ඒදියට මේ අසාර ලෝකය කරා යනයි දරු අන්ගේ විජාග්‍රණයක් ඔබ දකි ඔොදෝබේ ජීවිතය ඇතුළේ එහන අන්න ඔබ අභිනන්ද්‍ය භිවාදති ඉති ආජ්‍යෝ ක කෙස්තම. කාමරාගය පටිගැය වැින්නේ අවිද්‍යාවය තෘෂ්ණාවය තරවන්න. ඊට ග නිසාද බලන්න ජීවිතය ඇතුල අපි හැසිරන්නේ කොහොමද කියල මේ ධර්මයා අබෝධ කරගෙන අර ඒ වචනතුන හරි වැදකර අභි නන්දති අභිවදති අජ්‍යෝසාය චිට්ටති අභි නන්දනය කරනවා අදබ ජීවිතයි නැවතනාද මේ අසාර පංචු පාසන්කද ගැන හිත සතුටු වෙනවාද හරි වටින පංචු පාලමස්කන්දයක් කියලමින් අධ්භවයක් වසෙන් උතුම් මනුස ජීවිතයක් ලැිලතිී. ද ධර්මය අවබෝධ කරන්න නිවන් දකිින්. ඒ අර්තෙන් වටිනෝ. නැතු එහමටතු ආශවාදයක න අර්තෙන් වටිනවද මේ පංචු පානස්කන්දී නමු අිනන්දනය කරන ඔබ ආශවාදයවති සමයේ පංචුපානස්කන්දය. ඉිරිස අභි වදති මේ ඒ සතුට ලෝකයට ප්‍රකාසත් කරනවාද. එහෙමත් කරනවා. ඊලඟට එහම බැහැගන කටයුතු කරනවා. ඉතිං ඒ සොබහ ඔබේ ජීවිතයේ බහුළල වසයෙන් පවතිනවාන ඒ ගැනීමේ ධර්මය ඔබේ ජීවිතයේ භාවිත ඉන්නේ කියන එක. විශසාගසටු දේවෝ වගේ. ඉතින්මකද වෙන්නේ. එතුකට ඔය ලැබිච්චාබෝධීන් අගලක්වත් ඉස්සර හටියයන්න බයයි. මකද ධර්මය දන්න අතමයි භාවිත කරන්නේ හරි ටපමායකිවොත් බෙහෙට්ික ගැනල්ල තියෙන්නේ මේස ුට තියෙනවා ගෙර මේසුට තියන්නේ තියෙනවා බෙහෙත් ගැල තියන්නේ බොන්නේි නෑ එතනයි අඩුව ඒ නිසා ප්‍රේමයෙන් බැදිිච්ච ප්‍රිය භාාවයෙන් බැදිිච්ච සියල්ල. භය සෝකයේ වසෙන් භයවසය දුකවසය නුවනින් දකිමින් විදර්ශනා කරමින් මේ අනතුරින් නිදහස් වෙන්න මොකද ඔබටීන බොවිතරැ පිහිට වෙන්න ඔබත් ඔබට පිහිට උන්නැත්තන් ඔබට කාවරයෙක්ගේ පිහිතත්ද අනිවාරෙන් අනාතුවෙන්. එනිසා අද කොච්චර ප්‍රියන්න එක බැඳිලා හිටියත් අද කොච්චර මෙයාමගේ මෙයා මගේ වස්තුව මෙයා මගේ සම්පත යනාදි වසෙන් අරය තරු අත්තාකුරින් ලියායෝමි ඔබට පෙම් පත ඔබ තමයි මගේ මොකද ලෝකීන් එකම සම්පත උන් හොම එකක් කියනවා. දැන් ඔය විදිහයට නන් කල්පනා කරන්නේ එන ඉතින් බොහොමකාණගාටුයි. අභිනන්තති, අභිවදති අජ්‍යෝසාය තිට්ටති දැවීමක් විතරයි තිනනි ජීවිතය. එහෙමද කල්පන්නනා කරන්න. කොච්චර පියබාවෙන් බැඳල හිටියත් ඔයට පිටා ඉන්න අය වටේ පිටින්න අය ඔය හත් පසඉන්න අය. ඒගේ මේ මුලු සංසාරම කීවතාව පියවායි මැදිල හිටියද ඔය වගේමයි දැන්ඒ කෝ ඒ අය දැ මේ ප්‍රියබාව මේ ජීවිතය ලංගලින්න්නයි තවටික දවසින් කෝයේ අය. අතීතේ වගේ කීතනෙක් හිටියත සමංග ජීවිතේ ආදරය කරපු පුංචි කාලේ ආච්‍යයම්මටයි සියටයි ආදරය කලාා කතන්දර කිවවාය දෙන්න. මාරුවෙන් මාරුවට හරි ආදරී ආච්ච්‍යම්මයි සීයයි. අම්මතාත්ථ වගේමයි බොහ මාදරෙන් හිටියා. සනකම් බලාග හිටි සසියගෙන් කතන්දරයක් අහන්ට ඒසියත් මැල් ගිය. ඊටවස්සේ අම්මා වගේ බොහොම ආදරයෙන් අඩුවන් නැතුූ හොයල බල්ලා සලකපු කෙනෙත්තම ආච්්‍යයම්ම එයත් මැල්ල ගිය. ඊටවාස පොත් එක් මහ පපොවත්ත එක් හැපිලා ධාඩිය කනතුලින් කණඩපුුඩ දීපු තත් අයත් මැල් ගිය. ඊටවාස්සේ කුසේ තියාගෙන හදලා මුළු ජීවිතේම දරුවෙනුවෙන් සින කරපු අම්මා එත් නැතිවේල ගිය විදිට ජීවිත ආදයකපු පීතන දැම්මයනකො ිහිල්ල තියෙනවාද ජීවිතයන් අත්හල්ලා ජීතය අත් හැල්ලා බම් පහ ගමනියන් ඔක්කොමයා නොවවිදිහයට කවුරවා සිතුරුවෙන්නේ තමනුත්්‍යයනවා නුනුත්්‍යයනෝ ඉන්ඩාපු ගමනක් මේ මේකේ අන්්ඩාපු ගමනක් ඒකනිසාප පෙන්ගතු නීවිතට නුවනින් දකිින් දෝන එතකොට අනන්ත සරේපට ගොවිතයටට පියබාවේ බැඳදිල හිටපු. කත්ය නිසාමේදරැස චරම පාක දැනු තිදනන්නේ රම පාකපා කරම කරුණු කියකි දැන් අද දවස අම්ගිසි කර්ම විපාගේකට මුහුණ දෙේව කියමු හේතු බල වසින්. එතකටේ කර්ම විපාගේකට මුහුණ දෙන්නේ අද අතපයක් කරල යනවා කර්ම විපාගයක් වසේ. අපි දන්න අදම මේ අප අතැයි කඩය නැත්තම් මේ අනතුරට ලක්වවෙන්නේ නැත්තම් ඉටත් වොඩ රෝගකට රෝගයක් ඇතිවෙනවාකයේ පිළිකාක්. හමියෙන හටගන්නවා යිට ආබාද නවනනි කර්මිපාක වසින් එවනවත්තන්න බැයි එදොට කායට මුගක් හරි විපාතිය සිද්ධව වෙනවා අනතුරක් හරි රෝගයක් හරි. දැන් අපි අද අපි ඔය අනතුරට ලක්කල් හෙමනැත්තගේ රෝගයට බඳුන්වෙලා දුක් වි දිනොකකිින්දිරිග ගාන්ඩ නොවලපිෙනවා. හැබැ අපි දන්නේ නැහැ මේ කාර්මිල්පාගේ ගොඩනැගුණ පෙරාත්භවක කවරෙක් නිසාද කියෙන්. සමයට පෙරාත්භවයේක තමන් බොහෝ පියකරපු කෙනෙට්ට කරදරයක් වෙනවා දැකලා ඇතිවෙච්ච කෝපයේ නිසා තව ආඩහරි කරපු හිංසාාව ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් තමන් අද දවශම මේ මුහුණදඩ සිද්ධවෙච්ච ඒ හදිසි අනතුර එෙමනැත්තන්ගේ මහා බරපතන රෝගයේ හැබ අපි දන්නේ හද ඒ අනුරට ලක්වෙනකොට රෝගය වැල දෙනකොට මෙහි විපා මේ කර්මයට හේතුවෙච්ච නිමිත්ත තවරක්ද කියලා. අතීතේ මේ අආසාරභික තයක් සින් ම මේ ැන ත්ම සාරයක් ඇති සාර්ථයෙක් මේ බවිම් ටාව කිය එකක නේ බව අද්බවි අපිට පේවා නිහිම අත්භවයක් නිර්මාණයනව පටි සම්පන්ව භාපච්ච්‍ය ජාතිී කියල අන්නේ ජාතින්තන කළමම කියය. එහම බැලුවන් පේනවා අසාර භවයක අසාර ජාතියක අසාර ප්‍රියෙක් වෙනුවෙන් රැසිවෙච්ච කරමයක් නිසා තමයි මේ අත්භව මේ දැන් දුක්කි ඉන්න කියලා. දැන් එකොට තන් දැන් මේ ජීවිතය දුක්කදිරකොට අර ඒ කර්මය රැස්කරන්ඩ හේතුවෙච්ච නිමිත්තට නිමිතට පමනදී පුද්ගල කෝද දෙැල්ලට. උදසිංහලෙන් ඇහෝොත් පෙරා අතීතයක කවරෙක් නිසා හෝ මේ කර්මය රැස්සනාා දැන්හි විපාගේ තමන් කර ආවාහම අර පෙරාත්භවේ කර්මයට හේටවෙච පුද්ගලයා දැන් තම කරඉල්ල තමන් උපකාරගරන්නවා ද මන් නිසායි උඹබව කරමයටට හුණුදුන්නේ එ සර්මය වේදනා කරමයෙන්ග උදාවන වේදනය කොටස මටක් දියල්ල මත් ඔය කර්මයට කරගහන්නම් මොකොද ඕකට මමත් සම්බන්ධයි කියල කවරුත් ඉදිරිපත් වෙනවාද සංසාර. හෙමනේ ඒනම් අද අම්ම නිසාහරි තාත්ත දරු නිසාහරි කවරෙක් නිසාහෝ. ප්‍රියන් නිසා ප්‍රමාදයට පත්වුණ ප්‍රමාදයට පත්වනුත් යන කාමිින් වෙන්ගෙන්ඩ බ අදක්ෂූ වුණොක්. එහි විපාගය ඔබටයිෙන් වෙන කාටවත් නෙවෙේ. එදුකොපමයි කරපින්නාගෙන ජීවත්තයෙන්. අඒ අර්භාගතුදුන්නාහසර ගාථාවෙන් දේශනා කළේ පුත්තාමති ධනම්මත්තිී ඉතිබාලු විහන්යති අත්තාහි අත්වුණු නත්ති කුතෝ පුත්තා කුතෝ දනම් කියයට.නැකිවේ. පුතුන් ඉන්නවාගේ මට පිරිවර සපත්්‍යය තියනවා මට පුතුන් ඉන්නවවා ඥාතිවර්ගය ඉන්න. මට ධනය තියනවා මට යානවාහ ෙවල් දරල් ඉඩකඩන් වර හර බානව වති ඉඩ ක්කොි තියෙනවා. පුත්තාමති දනම්මත්ති. ඉසිං ම මොකටද බයවෙන්නේ ම වැඩකාරය කියලා බාලය හිතාගන ඉන්නවා. ඉති බාලෝ විහන්ඥති. අත් අහ යතන නත්ත්තිී. දැ මේ විදියට ප්‍රමාද වී. එගැන මට පුතුන් ඉන්නවා මට පිරිවර ඉන්නවා. මට බලය තියෙන මට තව ොඩක්තින්න මගේ ඥාති මෙහෙත්තින්නවා අරහෙත්තින්න ලංකාවඇත්තින්න පිටත් තින්න පිටසක් වලත්තින්නවා හඳෙත්ති න්නවා හැමැතැමින්න්නවා මගේ වස්තු ඇ එ මෙ හැමතන තින රහෙත් යන මෙහෙත් යනවා අරහත්තියනවා හෙත්වනව වස්තු කොම්බඩ් ැතම ලොකපුරාම් ධනය තියනවා බලය තියෙනවා නිලය තියෙනවා පිරිවරන්නවා මං මහ රජා ම මහ රාජා කියල හිතාගෙන යගිහි බාලය ධර්මෙන් ඇත්වෙලා ජීවත්වෙනවා කාමය ැයි කියල හි තාග හිම වාසය කරන. මේ අඥඥාණයට මැරෙනකම්ම කවදාවත් අවබෝධ කරගන්න හම්බෙන් නැහැ පිහිටත් තීන ධර්මයෙන් විතරයි කියලා. ඔය ලෝක සම්මතය හොයා ගන්න කිසිමව ධනධාන්‍ය වස්තුව කිසිමදේක හරයක් නෑ කියලා හරයක් නෑ කියලා කියන්නේ එහි ආත්මිය සාරයක් නෑ එදිනදා ජීවිතය පරිහරණය කරන්න අවශ්‍යයි. ඒ අරන්ඩ ගොඩ ගහට දස්ක කරන්න ඕන දේවල් නෙේ දෙනදා තමන්ගේ ජවිතේ පරිහරණය කරඩ ඒ දනදාානනි තිබුණහා මැති එවා ගොඩ ගහගෙන අට්ටිගහගෙන මෙහබැරි නං විිස් බෑන්ක් වල්දාගෙන එහෙම රකින්න දෙයක් එහිනේ එෙම රකින්න යක්ඥාණයක් ්‍රැස්කරන් ඕන දේවේ රැස් කරන්න රකින් ඕන දේනවේ රකින්නේ එතම යක්ඥාඥයින් සිරිතසට ඉති ඒක් නිසා යක්ඥාන ප්‍රතිපත්වීදගනකොත කරන්නේ අර වගේ අසාර දේවල්ම ප්‍රැස් කර කර ඔහය කාලි එකකා ජීවත්වෙලා අවසානය ස්සති මරෙන්් වෙච්ච දවරතමයි ඒ හිස්මිනය දැනගන්නේ මට කවුරුවත්න්දලනෑ මගේ ජීවිතය පිහිට ම සෝයපු කිසිම ධනයක් කිසිම ලෝක සම්මතයහා ගත්ත කිසිම බවබෝගයක් මගේ සැපය පිණස හේතුවෙලා නෑ අවසානිමකුත් නැතු හිස්සතින් යන්නේ. අවසානි අර ප්‍රියකර සියලම දෙනා සෝනගවින් අතතුරෙනවා දැස්කරගත සියල්ල සෝනගාවි දාාලයනවා සෝනගවින් අත් ඇහැල්ලේ යනවා. එනම් මොනවදම මේර ඇස්කරගෙන තියන්නේ වැඩක් නැති දෙයක් කියලා පසාර දෙයක් කියලේ බාලය අට තේරෙන්න්නේෑ බාලයා සතුට වුණා පුත්තාමති දන්නම්මත්තය කියලා මට පුතුන් පිරිවර ඥාති වර්ගයඉන්වා මට ධනය බවබෝග සැප සම්පත්තියෙනවා කියලා ආඩම්බර වෙවී ධර්මෙන් ඇත්තල් හිටිය අ ඥානයක් බන ඇහවේ නෑ හිතුවේ ඕයන් පිහිට විතරක් මට තියෙයි හිතුවේ හම්බගර ගත ධනය ප්‍රැස්කර ග ද ධන ෙවල් දරල් හර ාන ව පිට ඉඩකඩ යනවා ඔක්කොම් පරලෝටත් ොර යනවා කිය. එඒ තම හිතාගන ජීවත් වන්නේ ඉතින් අවසාන පරලෝඩික දිලින් දෙෙක් හිස්සතින් හිස්සතින් යනි දිලින් දෙෙක්න මොකුත්මා රංගීනෑ හිසංගේ යන පිනවත් රැස්කරගත්තෙන අඩුම තරමින් පිනවත් විශ්වාස කළයි නෑ ඉති ඒවගේ තත්වය ඉදලා මෙලෝ ධර්මයක් ගැන විචාරයක් නැතුව ජීවත්තවෙල මරල්ලයන පිරිසකුත්තිීන්ද. ඒ ඒ පුද්ගලයායට අනිවාරයෙන් සතට ප විදර ඇුරුම නමුත් මේ දැන් අමා ධර්මයට කන්දීලා තු තුා අසත් ධර්මය අාව බෝධ කරගෙන යමෙක් තුළත් ඒ මානසිකත්වේ නම් අඩුවරි වශයෙන් තාමත් පවතින්නේ කයත් බාලි ඉතන එබ සෝවාං වුණ කියල පණ්ඩිතයෙක් කියල එගැන මූලික ධර්මාබෝධය ලැබුණ කියලා ප්ඩිතයෙක්ඉන්නේ. මූලික ධර්මාබෝධය පරිහරණය කළොත්තාව ප්ඩිතයෙක්වන්. ඒ ලද අවබෝධය පරිහරණය කරන නගන්න පණ්ඩිතය නැත්තන් දුක්කේ අඥානම්ම තමයි ඉති මොකල වෙන්නේ. මූලි ධර්මාබෝධය ලැබුණත් තාමත් අරිවිදියට ම හිතන් පුත්තාමති දනම්මත්ති. ඉති අත් තර නත්ති කුතෝ පුත්තාක් කුතුෝ දනන් කියල කො වෙලාක හරි තමන්ට වැටහෙන මොහොතක්ේ ගාල පණටික යන්ඩ එනකොට. වැඩේ තියෙන්නේ ගාලයන්නේ කියල නෙවේ. කලින් කියලා ආරාධනාපත්‍රයක් එලා නිවෙේ ඔය වැට හිද්දවෙන්නේ. ඔොයි වෙලාක හරි පුස්මගන්න වෙලා කලා නතරන මේ ළඟ දහෙන් මාරයයක් ගැන අපිට හන්ඩ ලැබුණ කිව කියලමට මටකනෙන කහමරි තාත්ත කෙනෙක් හෙම ඇතිවේචික් ගැන කිව මේ කතාකරගර හිටියලු එක පාරක් ඇසලු එහෙමෝ නතර වුණාලු කතාකර කර ඉන්න ගමම්ම එක පාර්ටම හුස්මගියා මේ ළග මට අහන්හම් ේච තාව කවද කිවි ද මදම වලු වන ොමරි සිද්ද මිතරක් මතක හිටිය ඔන් හොම දෙද ුණ කිය හඳු ැබුන මේ ඟදී ඒ පින්ං දා කවද කිය මේක කිය න න ඉරි පත්වෙල කිය පල මයි කිව කිය. මේ එකතාව කිව්වේ මේ කතාකර කිරින්මව තාතකෙන හත රහල්ලකද කොහෙද කතාකරකට හිදලා මේ ඔහොම මෙහෙම කතාකරක හිඳලා සැපදුක හලා අනි පැත්තට මූුණ හරෝුණකුට පණ ගිහිල්ල. ඉතින් අපි දන්න පණ යනමොහොතඔ වෙලායට කියලා. ඊට වස පෙන් උතුන මේ ජීවිතය අහවලා නි සාහෝලා නි සහෝලා නිසා කියලා ප්‍රමාදවෙලා ඔබ අවසානි යන්නේ ඒ ප්‍රමාධ වෙච්ච ප්‍රමාදුවෙන්ට හේතුවෙච් ඇත් එක්ක දෙයන්නේ ඒයි මෙහි නවතියෙනවා ඔබ විතරත් අනියින් යනවා එය එන්න පස්සෙෙන් එයයි සමු දෙෙනවා මල් අඩමකින් එච්චරයි කරන්නේ ඉටිකොල ටිකක් එල්ලයි සෝනි සෝහනි ගාහයි නිවන්සැප ලැබේවා කියලා. එච්චරයි කරන්නේ ඇයි.ගවන්න එච්චරතවට ඉටඩ මොුවකන්දර මිය කණ්ඩ දරගෙන මනුව කරන්න ඉටවඩ තමන් දැනගන්නවන තමන්ඟ පිට හදාගන්ඩේ නිසා? මේ ධර්මය හැ තරම් පරිහරණය කරන්න හැකිතරම් පරිහරණය කරන්න හකිතරම් පරිහරණය කරන්න ජීවිතය අධදැකින්වට ගලපගන්න ජීවිත හිත රිදෙන වෙලාවට මනස දවෙන වෙලාට දැවෙන වෙලාට කල්පන කරන්න අයි මේ මනස දව තැවන්න පෙන්නේ ඇයිම මේ අසාහන ඇතිව අැ හිතේ ගින්දර හටගත්ති ඇයි එතකොට පෙනය ඔබට පේමතෝ ජයති සෝකෝ පේමතෝ ජායත භයන් කියෙන ධර්මය පේ මේේ නිසා මේ බැඳීම නිසායි මානක බද නිසා හැමතිස් මේ සෝකයේ බය ඇතිගැන් ඇැතිවෙන්නේ කියල පෙනයඔබට කරන්නන ඒ සෝකයේ බය ඇති කරන්නාව ප්‍රපංචම දුකෝවාසයෙන් අනිචවාය දක්වාස අනවාසයෙන් අසු පාසෙන් දිගින්දිකට 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 දිගින්දිට දිගින්දිකට 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 දිින්දිකට දිගින්දිකට තව මට හිතනො එලිනම්ම හිින්න්ටිහෙ දිගින්දිකට විදර්සනා කර්ඩෝ ඒතකොටයි කෙලස්ටව. වසින් දයකින් ප්‍රතිපල්ල ලබින්නේ එකදිකට කරගෙන අන්ඩ ප්‍රතිපල් ලබෙනවා මාත්‍රයේ මාත්‍රයේ රාගේ දේශේ මොහ දුරුවේ මාත්‍රයේ මාත්‍රයේ ඔය ඔන්න ගත තේරුම්ගන්නබෑ හැමදේකම ශනික නෝල්ස් වගේ හැමදේකම ෂනික දේවල් හොයලා නිවනත් හොයනෝ ෂණිකව එකඇ මේ විදර්ශන වඩලා නැගිටි නොකොට ආකාසිෙන් අන්රෝන එක පාටම රහත්වේලා එහම හිතාගනින් හමවෙයි කියලා ඒසයි වගේ අඥාන මෝඩ අදහස් පැත්තකින් කියලා මේ ධර්මය ප්‍රිපල් ලබන්නේ භාවිත කරපු තරමටයි කියලා ජැනගැෙන මේ ධර්මය නිරන්තරෙන් භාවිත කරඩ මං ඔබට පහසුවක් වශයෙන් තමයි අර විදර්ශන පොත හදල දෙන්නන්නේ ඒ ඇතුළේ විර්සනා වඩන්න ඕන කොමද අනිච්වාසිෙන්දුක්ව වසෙන් අනත් වසෙන් අසුවාසෙන් සත ආකාරයටම ඒඒ විදර්ශනා වැඩෙන් ඕන කොහොමද එහිදිී මනසිකාරය පවත්න්න වන කොහොමොද කියලා අසිරිමත්තු බුද්ධ වචනය ඇසරින් ික්ෂූ වච්නය වසනෙන් ඇසුරින්න්නේ. ික් භික්න නෑ භික්‍ෂු වචන ආචාරවරුන්ගේ උපාධ්‍යාවරුන්ගේ වචන නෑ මෙතන. මෙතර දීන බුදුරාන්හසික වචනය විතරයි. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ඔබටේ උතුම ග්‍රන්ථයා නාගතතිද ලබාදනවා එතකොට මට හේතෙනවා ඔය මොනහරි ප්‍රශ්නයක්ත්තිය නම් මඟ වැඩීම් පිළිබඳ ඒ ප්‍රශ්න සියයට සෑහෙන් ප්‍රමාණිකි විෂන්ඳල අයි කියයට.